फ्रेश विरविचमाट फ्रईड रईस फ्रईड रईस वर्ग तुण इसमें संपर्क विश्वविद्यालय रात्रि आरक्षण निर्धारितरतमा वेरेट हवस जब्बेटा उदय हाइट ऑफिलवा අඩුම තරමේ කබරගම් විශ්වවිද්‍යාලයටවත් විශ්වවිද්‍යාල මැනේජ්මන්ට් ෆැකල්ටි එකටවත් අඩුම තරමේ මං ඉන්නවා. ඒ කියන්නේ ගණන් හදලා තියෙනවා රෑ එළිවෙනකන්. මම මහලුකු මීටරයක් නෙමෙයි. මම පාඩම් කරන්න කැමැතිම නැති කෙනෙක්. ක්ලාසස් යනවා රිවිෂන් ක්ලාසස් වලට. එහෙම ගිහිල්ලා ආපහු හවස 2:30 වෙද්දි ගෙදර එනවා. පැය භාගයක් පැයක් විතර නිදා ගන්නවා. ආය හවස වැඩට යනවා. එහෙම තමයි පාඩම් කරන්නේ. කවදාවත් අත්හරින්න හිතන්න එපා. හැම වෙලාවෙම මතක තියාගන්න never give up. මම කවදාවත් මේක අත්හරින්නේ නැහැ. මම මේක අල්ලගෙන යනවා කොහොම හරි. අන්තිම මොහොත වෙනකන් අල්ලගෙන ඉන්න. වීඩියෝ එක කලින් අපේ කොමර්ස් ළමයින්ට පුංචි දැනුවත් කිරීමක්. ඕගොල්ලන්ට දැන් පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකට පිවිසලා අපි කරපු speed revision accounting පන්තිය වීඩියෝ පාඨමාලාවක්. වීඩියෝ කෝස් එකක් විදිහට අරගෙන නරඹන්න. ඉතින් දුවපොතේ එතනදී මුළු සිලබස් එකම සිලබස් එකේ තියෙන පාඩම් 25ම අපි ආවරණය කරනවා. ඒ වගේම එතනදී පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ඒ වගේම සිද්ධාන්ත කොටස්, පුංචි පුංචි තියරි කොටස් මේ සියල්ලම හැම පාඩමකම කියලා දෙනවා. සියලු ටියුට්ස් නිබන්ධන අමතර ගාස්තුවක් රහිතව ඔබේ නිවසට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ අනුව ලංකාවේ අඩුම ගාස්තුවකට මුළු සිලබස් එකේම වීඩියෝ රෙකෝඩ්ස් ඔබට දැන් අරගන්න පුළුවන් බලන්න පුළුවන් ආසිරි education.lk වෙබ්සයිට් එකෙන්. රයිට්. අපි දැන් යන් විශස් පෙළ වීරයාගේ අද ඔන්න ඇවිල්ලා ඉන්නවා විශේෂ අමුත්තෙක්. මේ පුද්ගලයාගේ කතාව මම දැනගත්තේ අපේ පන්තියේ ශිෂ්‍යයෙක් විදිහට ඉඳලා නෙමෙයි, මගේ විශ්වවිද්‍යාලයේ සගයෙක් විදිහට මිතුරෙක් විදිහට ඉඳලා. ඒ වගේම දැන් උසස් පෙළ ගන්නන ගුරුවරයෙක්, මගේ හොඳ මිත්‍රයෙක්. ඉතින් ඔහුගේ උසස් පෙළ කතාවෙන් ඔබට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක සාමාන්‍ය උසස් පෙළ කතාවක් නෙමෙයි. අපි බලමු මේ කතාව මොකද්ද කියලා. ඉතින් ඉස්සල්ලා මම එහෙනම් පිළිගන්නවා අපේ වැඩසටහනට මధుර කරුණානත්තව. ආයුබෝවන් මధుර මල්ලි. රයිට්. ඉතින් මේ මధుර මල්ලි ඉතින් ඉස්සල්ලාම කියන්නක බලන්න මේ අපේ ළමයි බලන් ඉන්නවා. ඒගොල්ලන්ට ආ මధుරන්නේ ඔයා කවුද කියලා. ඔයාගේ නම විස්තර ගම්පලාත පාසල සහ දැන් මොකද කරන්නේ ඔයාගේ වටපිටාවේ තියෙන වැඩ කටයුතු සේරම. මම මధుර කරුණාරත්න 1997 3/11 තමයි මම ඉපදුනේ. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති බෙලිහුල්ලොය කියන ගම්මානේ. තලාපිට ගම්පත්තුවේ පඹහින්න කියන ගමේ තමයි මම ඉපදුනේ. පොඩක් කොළඹින් කිලෝමීටර් 162ක් විතර ඈතට වෙන්නද. එතකොට මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ අරගස්තලාව විද්‍යාලයේ. එතකොට දැන් ඒක මහාවිද්‍යාලයක් බවට පත් වෙලා තියෙනවා. ඊට 5 වසරේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා 6 වසරේ ඉඳන් මම බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහාවිද්‍යාලයේ ජාතික පාසලට ඉගෙනුම ලැබුණා. 2013 අවුරුද්දේ O level exam එක ලියනවා. 2016 අවුරුද්දේ පළවෙනි වර ප්‍රස් පෙළ විභාගෙට පෙනී සිටිනවා. 2016 අවුරුද්දේ. 2016 පළවෙනි සැරේ ලිව්වේ. පළවෙනි සැරේ. ඒ ඒ සැරේ මොකක්ද ආපු නිසා? ඒ සැරේ ඒ දෙකයි B එකක් ආවා මට. ඒ දෙකයි B. ඒ ආපු විෂයනොත් අපි කියමු බෑ. BS වලට B ආවේ. accounting සහ econ වලට ඒ දෙකක් ආවා. ඒක හොඳ result එකක්. දැන් ඒකෙන් campus දාන්න හිතුන්නේ නැද්ද? ඒකෙන් campus මට ආවා. ප්‍රායෝගික පරීක්ෂණ තියලා ඉවර වෙලා මේ සබරගම් විශ්වවිද්‍යාලයේ applied science එකට ගන්නවා. ඒතර ජයවර්ධන විශ්වවිද්‍යාලෙත් applied science එකට ගන්නවා sport faculty. ඒක commerce කරලා. ඔව් sport faculty එකට. ආ එහෙම sport science එකට. ඔව් ඒ කියන්නේ අපේ talent එකක් තියෙනවා නම් ඒකෙන් අපිට chance එකක් දෙනවා. ඒතර ඕකට මට apply කරන්න කියලා ගොඩ දෙනෙක් කිව්වා. නමුත් මගේ ආසාව තිබුණේ මගේ ඇඟේ තිබුණ දේ. ඉතින් මට ඇත්තටම management faculty එකට යන්න ඕනේ වුණා. ඉතින් ඒක නිසා දෙවෙනි පාර කරා. ඉතින් first try ලිව්වට පස්සේ උන result ආවා. first try ලිව්වට පස්සේ result එන්න කලින් මම පොඩි වැඩක් කරා. ඒ කියන්නේ first try exam එක 2016 අවුරුද්දේ අගෝස්තු මාසෙදී තිබුණේ. ඉවරුණාට පස්සේ මම ගෙදරින් ඉල්ලපු එකම දේ තමයි මට මොනවා හරි ජොබ් එකක් කරන්න දෙන්න. එහෙම නැත්නම් මම කැමති දෙයක් මොනවා හරි කරන්න දෙන්න, බිස්නස් එකක් හෝ ඒවා කරන්න දෙන්න කියන එක විතරයි මම ඉල්ලුවේ. මම A level පාස් වුණාට පස්සේ මට මෙන්න මේ වාරම් දෙන්න, අර වාරම් දෙන්න මම එහෙම, ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් එහෙම ඉල්ලලා නැහැ. එතකොට මේ මම A level fresh ആയി ඉවර වෙලා මට සාමාන්‍යයෙන් 7 වසරින් ඉඳන් හොඳට උයන්න පුළුවන්. හොඳට කියන්නේ යම් තාක් දුරකට උයන්න පුළුවන්. මම පටන් ගත්ත රාත්‍රී කෑම නිර්මාණය කරන්න. පිළියෙල කිරීම සහ අලෙවි කිරීම. එතකොට ප්‍රශ්නයි ලියලි විරවෙච්ච ගමම මම කරේ රෑට ෆ්‍රයිඩ් රයිස් කියන ෆ්‍රයිඩ් රයිස් වර්ග තුන ඉස්සෙල්ලා මම මාකට් එකට, ඒ කියන්නේ මම පොඩි හෑන්ඩ් එකක්. එතකොට දැන් මේ ළමයින්ට තේරෙන්නේ මේ කියන්නේ රයිස් කඩයක් වේ කරාද ඕඩර් සරගෙන. නෑ කඩයක් නෙමෙයි. මම ඕඩර් සරගෙන කරා. ගෙදරින් ඉඳන් කරේ. ගෙදරින් ඉඳන් ඕඩර් සරන්. ගෙදරින් ඉඳන් ඕඩර්ස් ගත්තා. මම පොඩි ලීෆ්ලට් එකක් print කරලා ඇව්වා. අපි કૃතිම රසකාරක වරින් තොර ආහාර වේලක් රාත්‍රියට ලබා දෙනවා කැමති කට්ටිය ඕඩර් කරන්න කියලා ෆෝන් නම්බර් එක ගැහුවා. ඔව්. සාමාන්‍යයෙන් දවසකට කෑම ඕඩර් 28ක් 30ක්. ඒ වගේම වණයක් ආවා. මම ඉතින් බෑග් එක කරේල්ලගෙන කොස්ටල් එක ගාවට ගිහිල්ලා ඒ තාම අයියලක් කළා ඉන්නවා අඳුරන කට්ටිය මයි කස්ටමර්ස්ලා සබරගම විශ්වවිද්‍යාලේ. අපේ ගමේ තමයි සබරගම විශ්වවිද්‍යාලේ තියෙන්නේ. ඉතින් මට හිතුණා මේ මෙහෙම කට්ටක් පුදුම කට්ටන්නේ අපේ අම්මලා කොච්චර කට්ටක් කන්නේ නැද්ද එහෙනම් මෙහෙම කියලා වෙලා මම ආරක්ෂක නිලධාරියෙක් විදිහට සබරගම විශ්වවිද්‍යාලයට යනවා. එතකොට මට අවුරුදු 18යි හරියටම. 18 සම්පූර්ණ වීමත් එක්ක ගෙදරින් කවුරුත් දන්නේත් නැහැ ද ඇප්ලිකේෂන් අරගෙන උපන්න සහතික ෆොටෝකෝපි ගහලා ඩෙන්ටි ෆොටෝකෝපි ගහලා අඳුරන මාම කෙනෙක් හිටියේ. මේ සිකුරිටි එක කරේ.
ගිහිල්ලා බාර දුන්නාට පස්සේ කිව්වා එහෙනම් හවසින් ඉඳන් වැඩට එන්න කියලා ඇඳුම් දෙකක් යුනිෆෝම් දෙක දුන්නා. ඊට පස්සේ සබරගම විශ්වවිද්‍යාලයේ රාත්‍රී ආරක්ෂණ නිලධාරියෙක් ඉදිරියට තමයි ඉස්සෙල්ලා වැඩට ගියේ. සාමාන්‍යයෙන් කිව්වොත් සිකියුරිටි කාරේ කියලා කියනවා. නමුත් මම ඇත්තටම මේ ජොබ් එකට කාරේ කියනවට වැඩිය මම කැමති සිකියුරිටි නිලධාරී කියලා කියනවට දකින්න. අදටත් එහෙමයි. ඉදිරියට හිටියා සබරගම විශ්වවිද්‍යාලය. ඉතින් එතන ඔයා ඒ රැකියාව කර අතරතුර ඉතින් ඔය දැක්කට පස්සේ ඇත්තටම හිතුණා නිකන් ජපුර එන්න ඕනි කියලා එකක්. 2015 තමයි ඇත්තටම හීනේ ආවේ. ඊට කලින් එහෙම හීනයක් තිබුණේ නැහැ කියන්නේ මට ජපුරම යන්න ඕනි කියලා. 2017 අවුරුද්දේ ජනවාරි මාසේ 7 වෙනිදා රිසල්ට් එනවා. ෆ්‍රෙෂ් අය රිසල්ට් එක. ඒ දෙකයි B එකයි බිස්නස් ස්ටඩීස් වලට B එකක් එක්ක. ඩිස්ත්‍රික් කුසලතාවේ 400 ගාණක් මං හිතන්නේ සාමාන්‍යයෙන් මැනේජ්මන්ට් ෆැකල්ටි එකකට යන තරම් සුදුසුකමක් තිබුණේ නැහැ. රිසල්ට් එක ඇවිල්ලා ඉස්සෙල්ලම මම ගියේ එදා රෑ වැඩ කරන්න ගියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට සබරගමු කැම්පස් එකේ. එදාම තීරණය කරා මම මට වැරදිච්ච තැන තියෙනවානේ මට ඒකක් ආපු නැති තැන තියෙනවානේ මං يعني ඇත්තටම කැම්පස් යන්න බැරි වෙච්ච තැන තියෙනවානේ ඒ වැරදිච්ච තැනනේ මට බිස්නස් ස්ටඩීස් වලින් මම පටන් ගන්න ඕනි කියලා මම ගෙදරට ගිහිල්ලා BS නෝට් ටික අරන් ආවිල්ලා එදාම පටන් ගත්තා පුංචි සිතුවිල්ලක් විතරයි ආවේ ඇත්තටම දෙවෙනි පාර කරන්න ඕනි කියලා හිතුණා අඩුම තරමේ සබරගම් විශ්වවිද්‍යාලයටවත් විශ්වවිද්‍යාලේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකටවත් අඩුම තරමේ මං ඉන්න ඕනි කියලා පොඩි සිතුවිල්ලක් ආවා. ඔව්. ඒ කියන්නේ එතන ඉඳගෙන මම ප්‍රාර්ථනා කරපු දෙයක්. ප්‍රාර්ථනා කරපු කියන්නේ සිතුවිල්ලක් ආවා මගේ හිතට. මම අඩුමතරමේ සබරගම් විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට එන්න ඕනි කියලා. ඒ සිතුවිල්ල තමයි අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නතර වෙලා තියෙන්නේ. මතුර කිව්වා ඉතාලම හොඳ දෙයක්. ඒ තමයි මේ අපි හැම කෙනෙක්ගේම ජීවිතයේ ওই සාර්ථකත්වය ළඟා වෙන කලින් එක්තරා ටර්නින් පොයින්ට් එකක් එනවා. ඒ කියන්නේ නිකම් මේ කවුරුවත් නිකම් මේ ඉපදිලාම සාර්ථක වෙන කවුරුත් නැහැ ළමයි. ඒ කියන්නේ හැමෝම ඉපදිච්ච ගමන් හැම කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නම උනන්දු වෙන කරන කවුරුත් නැහැ. හරි? ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක් එනවා. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ්‍ය. එක තැනකදී තමයි තේරෙන්නේ නැහැ. මම මේ දේ කරනවා. මම මෙන්න මේ වෙනස කරනවා. මම මේ මෙන්න මේ අඩුපාඩු හදා ගන්නවා. මම මෙන්න මේ දේ අදිනම් දිනු වෙන්න කරනවා කියන. ඉතින් ඔයාගේ ජීවිතවල අනිවාර්යයෙන්ම එහෙම ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. හැබැයි ඒක හඳුන ගන්න ඕන. රයිට්? ඒක හඳුනගත්ත ගමන් අපි කරන්න ඕනේ ඒකට වැඩ කරන එක. ඉතින් දැන් මధుරගේ ජීවිතයේ තියෙන විශේෂ දෙයක් තමයි එයා S2ෙන් දැකපු තැනක්, එයා රැකියාව කරපු තැනක්. එතනින් එයා පන්නරයක් ගත්ත නෑ. මම මෙතනට කවදා හරි එනවා. අඩුතරමේ මෙතනටවත්. හැබැයි මේ ආරක්ෂණ නිලධාරියෙක් විදිහට නෙමෙයි ශිෂ්‍යෙක් විදිහට කියලා. ඉතින් එහෙම කියලා මధుර කොහොමද ඔයාගේ දැන් අපි දැන් කෙලින්ම ගමු ළමයින්ට අවශ්‍යම කොටස දැන් මේ බලන්නේ ගොඩක් ළමයිනේ. ඒ ළමයින්ට තාම රැකියාව ගැන අදහසකුත් නෑ. ඒ නිසා අපි කෙලින්ම ගමු මේ උසස් පෙළ දැන් කොහොමද ඔයා පාඩම් කරපු විදිහ. දැන් ඔයාට මත දැන් සෙකන්ඩ් සයි කියන්නේ අවුරුදු දෙකක් නෑ ඔයාට. කොහොම පොඩි කාලයක් තියෙන රිසල්ට්ස් උත් ඇවිල්ලා කියන්නේ තව මාස කිහිපයක් තියෙනවා. ඔව් ඒ වගේ කාලෙක. ඒ වගේ කාලෙක කොහොමද දැන් ඔයා පාඩම් කරපු විදිහ? රෑට පාඩම් කරාද? ඔයා පාඩම් කරන ටෙක්නික් මතක තියාගන්න මොකද කරේ? දැන් ගොඩක් අය අහනවා රෑ නැගිටින්න ඕනේද? මගෙන් උත් අහනවා මම දෙනවා ඉතින්. උදේට ඉන්නවද? රෑට හැරිලා පාඩම් කරාද? මොනවද ඔයා කරපු ටෙක්නික්? හවස 6ට ජොබ් එකට යන්නේ. උදේ 6ට ගෙදර එන්නේ. උදේ 6ට හැරලා ඇවිල්ලා කියන්නේ හවස 6 ඉඳන් උදේ 6 වෙනකන් ජොබ් එකක් කියන්නේ. ජොබ් එක කරලා තමයි පාඩම් කරේ. ජොබ් එක ඇතුලේ තමයි පාඩම් කරේ. ආ එහෙම. ඔව්. ඒතකොට තවත් මේක අමාරු. ඔව් ඒ කියන්නේ ජනවාරි 7 වෙනිදා රිසල්ට් එනවා අගෝස්තු මාසේ 2 වෙනිදා හෝ 8 වෙනිදා මට හරියට මතක නැහැ ඒලෝල් එක්සෑම් එක ලියනවා එතකොට හවස 6ට ජොබ් එකට යනවා උදේ 6ට ඔෆ් වෙලා එනවා සමහරවිට දත් බුරුසුවත් සාක්කුවේ දත් එක දත් මතකගෙන මූණ හොදගෙන කැම්පස් එකෙම තමයි එළියට එන්නේ එහෙම ඇවිල්ලා කෙලිම පන්ති යනවා ක්ලාසස් යනවා රිවිෂන් ක්ලාසස් වලට එහෙම ගිහිල්ලා ආපහු හවස 2:30 3 වෙද්දි ගෙදර එනවා පැය භාගයක් පැයක් විතර නිදා ගන්නවා ආය හවස වැඩට යනවා එහෙම තමයි පාඩම් කරන්නේ මෙහෙම එකක් තියෙනවා දැන් පාඩම් කරන කට්ටියට කියන්න තියෙන දේ තමයි සරලම දේ තමන්ට උදේ ඇහැරෙන්න පුළුවන් නම් උදේ නැගිටලා පාඩම් කරන්න තමන්ට උදේ ඇහැරෙන්න බැයි නම් මම කොහොම හරි උදේ නැගිටිනවා අදරෑ නම් කොහොම හරි නැගිටිනවා කියලා හිතාගෙන නිදාගත්තට ඇහැරෙන්න නැත්තම් තමන්ට පුළුවන් තරමක් රැ වෙනකම් පාඩම් කරලා නිදාගන්න ඒ කියන්නේ තමන්ගේ මොලේ අනවශ්‍ය විදිහට වෙහෙසන්න එපා. වෙහෙසවන්න ඕන තැන් තියෙනවා. ඇකවුන්ටිං වලේම ගණන් තියෙනවා. ආර්ථික විද්‍යාවේ තියෙනවා. ව්‍යාපාර අධ්‍යයන තව විෂයන් කරන කට්ටිය මේක බලනවා ඇති. ඒතර ඒ කියන්නේ තමන්ගේ කැපැසිටි එක යොදවන්න සම්පූර්ණයෙන්ම තමන් නිදා ගන්න හැරෙන එකට නෙමෙයි. තමන්ගේ විෂයන් තුන බැලන්ස් කරගෙන ඒ ලෙවල් එක්සෑම් එක කොට දාගන්න. ඒතර අන්තිම දවස් 25ට මම පුංචි ප්ලෑන් එකක් හැදුවා. අන්තිම දවස් 25 විතරයි මම ප්ලෑන් එකක වැඩ කරේ. අනිත් දවස් වලට රැට යනවා පාඩම් කරනවා. උදේ රැලි වෙනකම් පාඩම් කරලා තියෙනවා. ඒ කියන්නේ ගණන් හදලා තියෙනවා රැලි වෙනකම්.
එලි වෙනකන් උදේ 6 වෙනකොට සමල්ලාවට රැලි වෙනකන් ගණන් හදලා තියෙනවා සමාගම් ගානක් එමේ එක ගානක් බැලන්ස් වුණොත් එලි වෙනකන් ගණන් ටික හදන ඔක්කොම ඒකනේ අර බැලන්ස් වෙච්ච ෆන්නරයත් එක්ක ඒ අධිගැම්මෙන් යන්නේ සමහර වෙලාවට මම පොදු කාර්ය ගණන් එහෙම හිතලා හදනවා ඒ කියන්නේ මම හදපු ගණන් ආයෙ හදනවා මොකද පොදු කාර්ය ගණන් එහෙම ලේසි ගණන් නෑ අතරම ඒ කියන්නේ අපිට ගොඩ දාගන්න පුළුවන් ගණන්නේ හරියට මේ අන්තර්ගහන අනුපාතයට ගේම ඇවිල්ලා ඉවරලා වැඩේ ගොඩ දානකොට මට තේරෙනවා යකෝ මේ වැඩේ ගොඩනේ ඊට පස්සේ මාර ගැම්මක් එනවා ඒ ගැම්මෙන් ඉතුරු ගණන් ටිකත් හදාගෙන හදාගෙන යනවා දැන් අපි මේක බලන් ඉන්න ළමයි කිතුනොත් එහෙම ආ මොන කරනවා ඇත්තේ මේ අය දක්ෂ ඇති ඒ කාලේ නම් එයාට දක්ෂුම දක්ම ආ බලු ගමන්ට අක්කලා තේරෙන වෙදි මම එහෙම දක්ෂ නැහැ ඒ නිසා මට ඔය වගේ අන්තිම කාලේ බෑ කියලා කෙනෙක් හිතුවා विश्वविद्यालय जीवित संप्रदाय अतिशय विरुद्ध विरुद्ध हेतु बेरी मत गेटी नती मम दक्षम विषय मम कमेम कर विषय कौंटे පාඩංකර ගන්න දේවල් නැති හින්දා රයිට් ඉතින් මේ ඔය කතාවත් එක්ක දැන් මේසර එළියන් ඉන්නවා 22 කට්ටියක් බොහොම ළඟ මම හිතන්නේ මේ වීඩියෝ එක ඒගොල්ලන්ට බලන්න ලැබෙයි ඒ බලන අයට නිකන් අන්තිම මොහොතේ විභාගේ වෙලාවේ කාලය කල්පනා කරගන්නේ කොහොමද නැත්තම් මේ වෙලාවේ හිතන්න ඕනේ කොහොමද ආකල්පය මොකද දැන් සමහරු ටිකක් බය වෙලා ඉන්නවා පාඩම් කරපු ටික මට මතක නැහැ වගේ එකක් තියෙනවා සමහරුන්ගේ මේ අන්තිම මොහොතේ ඉන්න කණ්ඩායමට අපි අවසන් වශයෙන් පණිවිඩය දුන්නොත් මොනවද විභාගයට යන්න කලින් එයාලට කියන්න ඕනේ සර් කෙනෙක් විදියට පපුව පොඩ්ඩක් ගැහෙනවා ඇති ළමයින්ගේ මේ දවස් වල ඒ කියන්නේ අපිත් ඇත්තටම ගැහෙනවා පපුව මොකද අපිත් මේ පාර බැජ් එකක් ලියන්න ඉන්න හින්දා ඒ කියන්නේ අපිටත් දැනෙනවා ඒක ඊට වැඩිය 3-4 ගුණයකින් ළමයින්ට දැනෙනවා ඇති මෙහෙමයි මම කියන්නේ අන්තිම මොහොතේ තව පුංචි කාලයක් මං හිතන්නේ සති දෙකක් නැහැ තව පුංචිම කාලයක් තියෙන දවස් වලින් ගත්තොත් පුංචි අතේ ඇඟිලි ගණන් කරන්න පුළුවන් ඇඟිලි ගණක දවස් ප්‍රමාණයක් ඇත්තේ ඔබ දැනටමත් කරලා ඇති මොනවාම හරි දෙයක් ඔබ වෙනුවෙන් ඔබේ අනාගතය වෙනුවෙන් ඔබේ අම්මගේ තාත්තගේ හීන වෙනුවෙන් ඔබ මොනවා හරි දෙයක් කරලා ඇති ඒ කරපු දේ ඉදිරියට කරගෙන යන්න අලුත් ගැම්මකින් කරන් යන්න අලුත් ජවයකින් කරගෙන යන්න කවදාවත් අත්හරින්න හිතන්න එපා හැම වෙලාවෙම මතක තියාගන්න never give up මම කවදාවත් මේක අත්හරින්නේ නැහැ මම මේක අල්ලගෙන යනවා කොහොම හරි අන්තිම මොහොත වෙනකන් අල්ලගෙන ඉන්න අන්තිම මොහොතේ එක්සෑම් එකට ගියාට පස්සෙත් ඔයාගේ හිතට එන්න ඕනේ ඔයාගේ ඔළුවට එන්න ඕනේ මම කොහොම හරි මේ ගේම් එක ගහනවා මගේ අනාගත ටාගට් වලට මගේ අනාගත හීන වලට මම ඇති දැඩි කරපු මාට කන්න බොන්න දීපු මට උගන්නපු මගේ අම්මලා තාත්තලා මගේ ගුරුවරු ඒ හැමෝගෙම හීන ඒ හැමෝගෙම බලාපොරොත්තු මං ඉටු කරනවා කියන තැන අනිවාර්යෙන් ඉන්න ඕනි ඒක අන්තිම වෙනකන් අල්ලගෙන ඉන්න ඕනි ඒක තමයි ජීවිතේ මම හිතන්නේ මේ මොහොතේ මේ දරුවන්ට කරන්න තියෙන හොඳම දේ ජීවිතේට පන්නරයක් ගන්නවා නම් පුතේ මීට වඩා හොඳ කතාවක් මම හිතන්නේ ලේසියෙන් හොයාගන්න පුළුවන් වෙයි කියලා. රයිට්? 2016 පළවෙනි වතාවට විභාගෙ ලියලා ඊට පස්සේ ෆයිඩ් රයිස් විකුණලා ඊට පස්සේ සබරගම විශ්වවිද්‍යාලයේ සිකුරු නිලධාරියෙක් විදිහට වැඩ කරලා ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරිලා දැන් අද උසස් පෙළ ගිණුම් කරන දේශකයෙකුත් වෙලා ඉන්නවා අපේ මధుර නානත් සහෝදරයා. ඉතින් දුවේ පුතේ ඕගොල්ලන්ගේ මම හිතන්නේ මధుර මුහුණ දුන්න අභියෝග වලින් භාගයක්වත් සමහරට මෙතන ඉන්න අති බහුතරයකට නැතු ඇති. ඕගොල්ලන්ගේ ගමන මාර්ගය පහසුයි මේ තැනට එන්න. රයිට්? ඒ නිසා පොඩ්ඩක්වත් අධෛර්යමත් වෙන්න එපා. ඉතින් අද අපි මේ සාකච්ඡාවෙන් ගෙනාවේ තවත් උසස් පෙළ වීරයෙකුගේ කතාවක්. ඉතින් මේ වලින් ඔබ යමක් ගත්තනම් මේ පන්නරයක් දැනුමක් එකතු කරගත්තනම් මේ පණිවිඩය තවත් යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අපි මේ කොටසෙන් අපේ අද කතාව නවත්තනවා. අපි ඊළඟ සතියේ තවත් මේ වගේම උසස් පෙළ වීරයෙක්ගේ කතාවක් කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සුබපතනවා මధుර සහෝදරයාට අපේ හොඳ යාළුවෙක් මිත්‍රයෙක් සහ සහෝදර ගුරුවරයෙක්. ඉතින් එයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.